සුබ දවසක් හැමෝටම. ඔන්න අද මම ආවේ කේක් එකක් බේක් කරද්දී අපේ අවන් එක භාවිතා කරන්නේ කොහොමද කියලාත් ඒ වගේම කේක් එකක් බේක් කරන අවස්ථාවේදීත් අපි සැලකිලිමත් වේ යුතු කරුණු කීපයක් ගැනත් කතා කරන්න. එහෙනම් අපි මුලින්ම බලමු අපේ අවන් එක ගැන කොහොමද අපේ අවන් එක පාවිච්චි කරන්නේ කියන එක ගැනත්. අපි භාවිතා කරන අවන් එක හඳුනා ගැනීම අනිවාර්ය වෙනවා. එකම වර්ගයේ අවන් උවත් එකින් එකට එහි උෂ්ණත්ව පරාස වෙනස් වෙනවා. මේ සඳහා උෂ්ණත්ව මනින මාපක වෙළඳ පොලිය තියෙනවා. කේක් එකක් උදුනට දැමීමට පෙර නියමිත උෂ්ණත්වයට උදුන රත්ව තිබීම ඉතාමත් වැදගත්. කේක් තැටියට ඔයිල් පේපර් යොදා සූදානම් කර තිබීමත් කේක් මිශ්‍රණයේ තෙත සහිත නිසා පිටි එක් කරපු වෙලාවේ ඉඳලා පිපුම්කාරකේ ක්‍රියාශීලී වීම නිසා තැටියට දාපු විගසම අපි උදුන තුළට බේක් වීමට සැලැස්වීම ඉතාමත් වැදගත්. අවන් එකට තැටි ඇතුළත් කිරීමේදීත් ඒ අවන් එකේ මැද තට්ටුවට ඇතුළත් කිරීම වඩාත් සුදුසුයි. මොකද එමගින් අවන් එක තුළ උෂ්ණත්වය මනාව කළමනාකරණය කරගත හැකි. කේක් එක බේක් වන අවස්ථාවේදී කිසි විටකත් අවන් එකේ දොර සැරින් සැරේ අරින්න යන්න එපා. ඔබ එසේ කළහොත් කේක් එක නියමිත උසට පැමිණෙන්නේ නැහැ. ඒ වගේම කේක් එක තද ගතියක්ද ගන්නවා. කේක් එක නියමිත කාලය තුළ බේක් වූ පසු ඒ පරීක්ෂා කිරීමට පිරිසිදු ඉරටු කැබැල්ලක්, ටූත්පික් එකක් ඒ වගේ දෙයක් භාවිතා කරන්න. ඒ වගේම අපි ගහන ටූත්පික් එකේ කෙළවරේ බටර් රැල්ල තියෙනවනම් ඒක මදි. එතකොට අපි තව ටිකක් බේක් කරගන්න ඕන. ඊට අමතරව කේක් එක මත ඔබේ ඇඟිලි තියලා ආයි කත්තට පස්සේ නැවත පෙර තත්ත්වයටම කේක් එක පැමිණෙනවනම් සාර්ථකව බේක් වෙලා තියෙනවා. ඒ වගේම කේක් මිශ්‍රණය සාදා අවසන් වූ පසු සකසාගත් කේක් තැටියට දාන්න හැකි ඉක්මනින් රත් වූ අවන් එකට දාලා අවශ්‍ය කාලයට බේක් කරගන්න. කේක් එක උදුන තුළට දාලා පළමු විනාඩි 20 ඉක්මවන තෙක් දොර අරින්න යන්න එපා. එවිට සිසිල් වාතය උදුන තුළට ගිහිල්ලා කේක් එක මැද්දෙන් බැසීමට ඉඩ තියෙනවා. බේක් වූ කේක් එක අවන් එකෙන් පිටතර ගත්තට පස්සේ උපරිම විනාඩි 10ක් තැටියේ තබන්න. ඊට පස්සේ ඉවත් කර දැල් ට්‍රේ එකක් මතට දාලා සම්පූර්ණයෙන් නිවෙනතුරු තබන්න. නැත්නම් කේක් එක පෙගීමට ලක් වෙනවා. කේක් එක කර වෙන්නේ අවන් එකේ උෂ්ණත්වයේ ඇති අඩුපාඩු නිසා. ඒ නිසා අපි ගන්න අවන් එකේ උෂ්ණත්වය ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම කේක් එකක් බේක් වීමට ගත වෙන කාලයද කේක් එකෙන් කේක් එකට වෙනස් වෙනවා. බටර් කේක්, චොක්ලට් කේක් වැනි කේක් සෙල්සියස් අංශක 160-180 උෂ්ණත්වයෙන් බේක් වෙනවා. ඒ වගේම පළතුරු දැමූ කේක් බරින් වැඩි කේක් එකක් නම් ඊට වඩා අඩු උෂ්ණත්වයෙන් වැඩි කාලයක් ගත වෙනවා. මේ කරුණු කාරණා නිසි අයුරින් පිළිපැදලා කේක් එකක් සාදාගත්තොත් ඔබට රසම රස කේක් එකක් සාදා ගැනීමට හැකි වේවි අනිවාර්යයෙන්ම. මෙවැනි තවත් වීඩියෝ ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් DNJ Cakes අපි අදට සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.